අදරෙන් පිළිගන්නවා ඔයාල හැමෝම අපේ YouTube channel එකට අද රෙසිපි එකෙන් අපි ඔයාලත් එක්ක බෙදා ගන්නේ ගොඩක්ම ගොඩක් ලේසි රෙසිපි එකක් අපි අද හදන්නේ වටලප්පන් ඉතින් ඒ වගේම අපේ channel එකත් එක්ක subscribe වෙලා එකතු වෙලා ඉන්න ඔයාල හැමෝටමත් අපේ videos බලන like comment share කරන ඔයාල හැමෝටමත් ගොඩක් ස්තුතිවන්ත වෙන්න කැමතියි මේ වෙලාවේදී मुलिम मम ग्रेटर पाविची करला हकुरुटिक मे विधिट गागा मेहम गागत्तम अपिट बोम पहासुवेन हकुरुटिक तीकर गान पुलुवां इलंगट कामरुष्णत्वे तीन बित्तर एकीनेक बोल एकट एकतु कर गान्नवा मे विधिट बित्तर टिक एकतु कर गातर पासे बित्तर सुदु मद कहा मद हुंदीन मिश्र वेन विधिट गेरपूकिंग हरी विस्केकिंग हरी हुंदीन मिश्र कर गान्नोनी දැන් ඊළඟට හකුරු ටික ඒ වගේම උකු පොල් කිරි ටික එකතු කරලා හකුරු ටික හොඳින් දිය වෙන්න මිශ්‍ර කර ගන්නවා මම මේ විදිහට හකුරු ටික හොඳින් දිය උනාට පස්සේ බිත්තර මිශ්‍රණයට ටික ටික එකතු කරමින් නැවත හොඳින් මිශ්‍ර කර ගන්න ඕනි ඊළඟට මේ මිශ්‍රණය මම පෙරණයක් ආධාරයෙන් පෙරා ගන්නවා මේ විදිහට පෙරාගත් මිශ්‍රණයට මම එකතු කරන්නේ තලාගත් එනසල් ඊළඟට නැවත මේ විදිහට හොඳින් මිශ්‍ර කර ගන්න ඕනි ඊළඟට මම ස්ටීම් කරන වාජනේ මේ විදිහට හොඳින් බටර් තවරගෙන මිශ්‍රණය මේකට එකතු කර ගන්නවා මිශ්‍රණය එකතු කර ගනිද්දී උඩටම එකතු කර ගන්න එපා මේ විදිහට ටිකක් ඉඩ තියලා එකතු කර ගන්න මෝල්ඩ් එකට ඔයාලට පුළුවන් මේ විදිහට දී කරගත් හකුරු ටිකක් මෝල්ඩ් එකට මේ විදිහට දාගෙන මිශ්‍රණය එකතු කරගන්න. එහෙම කරාම වටලප්පුවේ උඩ ලස්සනට ඔයාලට හදාගන්න පුළුවන්. ඊළඟට කැමතිනම් ඔයාලට මේ විදිහට කජු ටිකක් එකතු කරගන්නත් පුළුවන්. ඊළඟට ඇලුමිනියම් ෆොයිල් එකකින් ආවරණය කරලා මම මේක විනාඩි 35ක් 40ක් වගේ ස්ටීම් කරගන්නවා. ඒ වගේ වෙලාවක් ගත වුණාට පස්සේ ඉරටුවකින් බලන්න ඉරටුව ක්ලීන් නම් ඔයාලට පුළුවන් මේක ස්ටීමර් එකෙන් එලියට අරගන්න. ඊට පස්සේ හොඳින් නිවෙන තියාගෙන අනිත් පැත්ත හරවන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් රස්නෙම්ම අනිත් පැත්ත හරව ගන්නත්. ඊළඟට හොඳින් නිවුණු වටලප්පම ඔයාලට පුළුවන් ශීතකරණයේ පෑයක් විතර තියලා කැමිට ගන්න. මෙතනදී මම මේ වටලප්පමට වාජනේ අඩියට හකුරු එකතු කරේ නැහැ
ඔයාලට මෙතන පේන වටලප්පමට ඒ විදිහට හකුරු එකතු කරලා හදාගත්තු එකක්. ඉතින් ඒ දෙකේ වෙනස ඔයාලට පේනවා ඇති. ගොඩක් පහසුවෙන් හදාගන්න පුළුවන් මේ රෙසිපි එක ඔයාලත් හදලා බලන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා ඔයාලගේ අදහසුත් අපිත් එක්ක බෙදාගන්න. ඔයාගේ යාළුවොත් එක්කත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ රෙසිපි එකත් බැලුවට. තවත් මේ වගේම රසවත් වීඩියෝකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.